සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම හැනෝ රත්‍රීඩි වෙතින් අරගෙන එන තවත් ටියුටෝරියල් එකකට අපි මොඩල් එකක් හදනකොට ඒකේ මෙන්න මේ වගේ කොටසක් හදන්න වුණොත් ඒක කොහොමද හදාගන්නේ කියලා අද ටියුටෝරියල් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම මොඩල් එක හදන්න කලින් අපිට අවශ්‍ය මූලික එජස් ගන්න කොච්චරක්ද කියලා අපි පොඩ්ඩක් බලමු. අපි අද හදන්න යන මොඩල් එක ගත්තාම අපිට ප්‍රධාන වශයෙන්ම මේ විදිහට කෝනස් 9ක් බලා ගන්න පුළුවන්. මේ කොළපාටින් මාක් කරලා තියෙන කෝනස් ටික ගත්තාම ඒ එක් කෝණයකට මේ විදිහට එජස් 3 ගානේ අපිට සේරම එජස් 18ක් ඕන වෙනවා. මෙන්න මේ කෝණ දෙක සැලකුවාම ඒ දෙක අතරින් මෙන්න මෙතනින් එජ් එකක් ඇඩ් වෙන්න ඕනේ. ඒ විදිහට ගත්තාම තව එජස් 3ක් එකතු වෙලා අපිට අවශ්‍ය සම්පූර්ණ එජස් ගාන 21ක් දක්වා වැඩි වෙනවා. මෙන්න මේ කෝනස් 3 සැලකුවාම එක් කෝණකට එජස් 3 ගානේ සේරම එජස් සංඛ්‍යාව 9ක් වෙනවා. එතකොට අපිට එන සම්පූර්ණ එජස් ගාන 30ක් වෙනවා. හැබැයි මම මෙතනදි මෙන්න මේ නිල් පාටින් මාක් කරලා තියෙන මේ එජස් ටික තාවකාලිකව අමතක කරලා සම්පූර්ණ එජස් ගාන 24ක් කියලා අරගෙන තමයි මොඩල් එක හදන්න පටන් ගන්නෙ. හොඳයි, ඉස්සෙල්ලාම සිලින්ඩර් එකක් ක්‍රියේට් කරගෙන මම මේකේ සයිඩ්ස් ගාන 24ක් කියලා දෙනවා. ඊට පස්සේ එඩිටබල් පොලි වලට කන්වර්ට් කරගෙන පොලිගන් සිලෙක්ට් කරලා මම යට තියෙන මෙන්න මේ ෆේසස් ටික తాවකාලිකව ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ shift loop tool එක අරගෙන මෙන්න මේ හරිය මම අලුතෙන් edge loop එකක් ඇඩ් කරගන්නවා. අපිට අවශ්‍ය සම්පූර්ණ කොටස් ගාන 27ක් නැතුව 24ක් විදියට ගත් එකේ වාසිය තමයි අපිට පුළුවන් සමාන කොටස් 8 ගානේ ඒක කෑලි 3කට බෙදා ගන්න. කට් ටූල් එක අරගෙන මේ වේටෙක්ස් එකේ ඉඳලා මෙයාට කට් එකක් දාගෙන එහෙම්මම මෙයාට කට් එකක් දා ගන්නවා. මේ වේටෙක්ස් එකේ ඉඳලා මෙයාට කට් එකක් දාගෙන කොටස් 8කට පස්සේ මෙන්න මේ වේටෙක්ස් එකේ ඉඳලා මෙයාට කට් එකක් දා ගන්නවා. මේ වේටෙක්ස් එකේ ඉඳලා මෙයාට කට් එකක් දාගෙන මේ වේටෙක්ස් එකට කට් එකක් දා ගන්නවා. කට් ටූල් එකෙන් අයින් වෙලා පොලිගන් සිලෙක්ට් කරලා sorry මෙතන බයි ඇන්ගල් කෙනක ඕෆ් කරගන්න මම මෙන්න මේ ෆේසස් ටික ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ ටාගට් වෙල් අරගෙන මම මෙන්න මේ වර්ටෙක්ස් ටික වෙල්ඩ් කරගන්නවා මේ විදිහට. කට් ටූල් එක අරගෙන මම නැවතත් කට්ස් කිහිපයක් දා ගන්නවා. හැබැයි ඊට කලින් මම මෙතන මිඩ් පොයින්ට් ඔන් කර ගන්නවා. මේ වෙටෙක්ස් එකේ ඉඳලා මෙතෙන්ට කට් එකක් දා ගන්නවා. මෙන්න මේ එජ් එක මේ වෙටෙක්ස් එකට සම්බන්ධ වෙන්න ඕන හින්දා මේ විදිහට කට් එකක් දාගෙන මෙන්න මේ එජ් එක මෙතෙන්ට සම්බන්ධ වෙන්න ඕන හින්දා මම මේ විදිහට කට් එකක් දා ගන්නවා. ඒ විදිහටම මම මෙතනත් කට්ස් දා ගන්නවා මේ විදිහට. ක්‍රියේට් වෙලා තියෙන එන්ගන්ස් ඒ වගේම ට්‍රයිඇන්ගල්ස් ටික අයින් කරගෙන ඒ වෙනුවට කාඩ්ස් හදාගන්න තමයි තියෙන්නේ. ඒකට මම කරන්නේ එජ් වලට මාරු වෙලා මෙන්න මේ එජස් ටික සිලෙක්ට් කරලා ඒ ටික මම අයින් කරගන්නවා. ඒ වගේම මෙන්න මේ එජස් දෙකත් මම අයින් කරගන්නවා. ඊට පස්සේ මේ එජස් ටික සේරම සිලෙක්ට් කරලා කනෙක්ට් සෙටින්ග්ස් වලට ගිහිල්ලා සිග්මස් දෙකක් ඇඩ් කරගෙන ඒ දෙක මේ විදිහට දෙපැත්තට පින්ච් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ දෙකත් මම අයින් කරගන්නවා. ඒ දෙකත් අවශ්‍ය නැහැ. නැවතත් කට් ටූල් එකට ගිහිල්ලා මේ වේටෙක්ස් එක ඉඳලා මෙයාට කට් එකක් දා ගන්නවා. මෙයාගේ ඉඳලා මෙයාට කට් එකක් දාලා මේ වේටෙක්ස් එක ඉඳලා මේ විදිහට මම කට් එකක් දාගෙන මෙන්න මේ දෙක තුනත් මම අයින් කරගන්නවා. හොඳයි, දැන් අපි තිබුණු එන්ගන් සහ ට්‍රයිඇන්ගල් සේරම ටික අයින් කරගෙන ඒ වෙනුවට කෝඩ්ස් හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ කොපීස් 3ක් අරගන්න එක. මම මෙතන ඇන්ගල් වලගේ අංශක 120ක් කියලා දෙනවා. ඉන්ස්ටන්ස් විදිහට තේරලා තියද්දිම තමයි මම කොපීස් ටික අරගන්නේ. මොකද ටොපොලොජි එක ක්ලියර් වෙන්න වර්ටෙක්ස් ටිකක් ඇඩ්ජස්ට් කරගන්න තියෙනවා. මම එජ් කන්ස්ට්‍රේන්ට්ස් ඔන් කරගෙන තමයි
මේ වර්ටෙක්ස් ටික ඇඩ්ජස්ට් කරගන්නේ. ඊට පස්සේ මම මේ ටික මේ විදිහට ඇටච් කරගෙන වර්ටෙක්ස් වලට මාරු වෙලා සේරම වර්ටෙක්ස් ටික මේ විදිහට සිලෙක්ට් කරලා මෙතනින් වෙල්ඩ් කරගන්නවා. බෝඩ් එකක් ඉදිරියට සිලෙක්ට් කරලා මම මෙන්න මේ ගන්නට වගේ එක්ස්ට්‍රූඩ් කරගන්නවා. කැප් පොලි කියන එක දීලා පොලිගන් එකක් ඉදිරියට සිලෙක්ට් කරලා ඉන්සර්ට් එකපාරක් ඇප්ලයි කරලා ඕකේ කරනවා. ඊට පස්සේ මෙන්න මේ ඇඩ්ජස්ට් එක මම අයින් කරගන්නවා. නැවතත් කට් ටූල් එක අරගෙන මෙන්න මේ වර්ටෙක්ස් අතර මම මේ විදිහට කට්ස් දාගන්නවා. මෙතෙන් ඩච් ලූප් එකක් ඇඩ් කරගන්නවා. ඒ වගේම මෙතෙන්ටත් එකක් ඇඩ් කරගන්නවා. මේ ටික මම මේ විදිහට ඇතුළට එක්ස්ට්‍රූඩ් කරගෙන මේ ඇජස් දෙක ඩිසිලෙක්ට් කරලා බ්‍රිජ් කරගන්නවා. හරි. කනෙක්ට් ඇජ් ලූප් එකක් ඇඩ් කරගෙන වර්ටෙක්ස් ටාගට් වලට ගිහිල්ලා මම මේ දෙක මේ විදිහට වෙල්ඩ් කරගන්නවා. මෙතෙන්ටත් ඇජ් ලූප් එකක් ඇඩ් කරගෙන අවසාන වශයෙන් මම මේකට ටර්බෝ ස්මූත් මොඩිෆයර් එක ඇඩ් කරගන්නවා. හොඳයි. මේ තියෙන්නේ එකම මොඩල් එක, නමුත් ටොපොලොජි එකේ පොඩි පොඩි වෙනස්කම් සහිතව. මෙන්න මේක තමයි අපි අද ටියුටෝරියල් එකකින් හදපු එක. ඒ වගේම මෙන්න මේ ක්‍රම දෙකටත් අපිට පුළුවන් ටොපොලොජි එක ගොඩනගලා මේ එකම මොඩල් එක හදාගන්න. මේ ක්‍රම තුනටම අමතරව වෙනත් විදිහකටත් ටොපොලොජි එක ගොඩනගලා මේ මොඩල් එක හදාගන්න උත්සාහ කරලා බලන්න කියලා ආරාධනා කරන ගමන්ම අද එපිසෝඩ් එකෙන් ගිහින් එන්නම්. තවත් මේ වගේම ටියුටෝරියල් එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.